සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුරු අංග ප්‍රථමයෙන් සිරස්තල. සති 3කට පසු මෙරට අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඊයේ දිනෙන් වාර්තා වෙයි. දිස්ත්‍රික්ක 4ක අවුරුදු 30ට අඩු පුද්ගලයින්ට කොවිඩ් එන්නත්කරණය හෙට සිට ආර්ථික මධ්‍යස්ථාන හරහා විශේෂ ආහාර පැකේජයක් ගෙවුණු පැය 24 තුල ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඇමරිකාවෙන් एक वारकट मेराटट हिमियो वैडिम कोविड प्रमाणय अद मेराटट रगेनेनु लबुआ म्यातर सति देककट पमन पसु मेराट दायनिक कोविड आसादितिन्गे सह कोविड मरण संख्या वियाडुवाक इये वार्ता उना හෙට දිනේ සිට අවුරුදු 20 30 අතර වයස් කාණ්ඩයට සයිනෝෆාම් වෙන්නත ලබා දීම මධ්‍යස්ථාන 6කදී සිද්ධ කරනු ලබනවා. උතුරු කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, ඒ වගේම මැද කොළඹ ජින්තු පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත්, මැද කොළඹ ආනල් රත්නායක මාවතේ පිහිටා තිබෙන ප්‍රජාශාලාවේදී, ඒ වගේම බොරැල්ල කැම්බල් පාක් එකේදී, නැගෙනහිර කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේ, බටහිර කොළඹ රොක්සි ගාඩන් එකෙත් මේ එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම නැගෙනහිර संख्याई මොකමරෝහලේ COVID-19 රෝගීන් වාතාවරණය අමාරුවක් දැන්ත ලක්ෂණ ලැබෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි සංක්‍රමණය සීමා පැනවීම සහ දැන්තාවගේ සංක්‍රමණ සීමා වීම. මේ රෝගීන් අඩුවීම සහ මරණ අඩුවීම අපිට රටකවල දක්නට ලැබෙනවා. දැන්තාව දරුවද සංක්‍රමණ සීමාවට අනුගත වුණත් අපිට COVID-19 රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකියාව ඉක්මනින්ම ලැබෙනවා. කොරෝනා ආසාදිතෙක් වුණාම වැඩි දිනකට තියෙන්නේ රෝගයේ දින 14ක වැනි කාලයක් තමයි ශරීරයේ. ඉතින් ඇත්තටම ඒිනුත් දින 10කින් පස්සේ ඔබ බොහෝ විට රෝගයේ තවත් කෙනෙකුට බෝ කරන වාහකයක් වෙන්නේ නැහැ. නමුත් කලාතුරකින් රෝගී තත්වයක පශ්චාත් කොරෝනා රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් ඔබ දින 14ක් ගත කරලා මේ රෝගයේ සුව වුණා කියලා හිතට ගත්තා වගේම තව සති 6ක කාලයක් තිස්සේ පශ්චාත් අවධිය ගැනත් අවදීන් සිටිය යුතුයි. දින 14න් පස්සේ නැවතත් කොරෝනා රෝගියෙම හැදෙන එකද ඔබතුමිය කියන්නේ? නැහැ. ඇත්තටම ඒක නැවත කොරෝනා රෝගියෙම හැදීමක් නෙවෙයි. මේ තත්වෙන් මිදෙන්න නම් අපි සෞඛ්‍ය සම්පන්නව වගකීමෙන් හැසිරෙන්න ඕනි. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 145ක් වාර්තා වුණා. එලෙස මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාවට අඩුවගයක් ගෙන තිබුණේ දින 25කට පසු වීම විශේෂත්වයක්. වාර්තා වූ මරණ වලින් 117ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය අයතරට කාන්තාවන් 68ක් සහ පිරිමි පුද්ගලයින් 77ක් ඇතුළත්. මේ අතර ආදිවාසී නායක උරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ වන උරුවරිගේ හීන්මණිකා මහත්මිය කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඇය ඊයේ පස්වරුවේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මීට සති දෙකකට පමණ පෙරයි ඇය කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් මිලියන 1කට වඩා වටිනාකමින් යුත් ඔක්සිමීටර 250ක් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට බාර දී තිබෙනවා. ඒ අනුව එම උපකරණ නිවෙස් නිරෝධායනයට ලක්ව ඇති COVID ආසාදිත පුද්ගලයන්ට ලබා දීමේ කටයුතු යුද හමුදාව විසින් සිදු කරනු ලබනවා. මේ අතර චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා මිලියන 4ක් අදාළියම දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනුයි එමෙන්නත් ඔගේ රැගෙන විත් ඇත්තේ ශ්‍රී ලංකාව විසින් මේවන විට සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා මිලියන 22ක් මිලදීගෙන ඇති බවද ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය මීට පෙර නිවේදනය කළා එම ලක්ෂ 40ත් එක්ක සයිනෝෆාම් පමණක් ලක්ෂ 220ක් මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා අද ආපු මේ එන්නත් ප්‍රමාණයෙන් අද හවස වෙනකොට ඒවා බෙදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා හෙට දැසෙන ඉඳන් මම හිතනවා මේ අඩුපාඩු තියෙන තැන්වල අපිට දින කිහිපයක් ඇතුළත අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මෙන්නත් දීලා නිමා කරගන්න පුළුවන්කම ලැබෙයි ඒත් එක්කම අපි අවුරුදු 20 34 කාණ්ඩය අයටත් එන්නත් කරන වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රමිකව ආරම්භ කරලා තියෙනවා ලංකාව පුරා මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 18 60 වෙනකන් සයිනෝෆාම් එන්නත වැඩ කරනවා ප්‍රතිශක්ති පද්ධතිය හොඳට ප්‍රබල විදියට ක්‍රියා වෙනවා මේ සයිනෝෆාම් එන්නත ගහලා 18ට වැඩි කෙනෙක් ඉන්නවා නම් එන්නතක් ලබා ගත්ත නැති ඒ අයට කෙලින්ම කියනවා ගිහිල්ලා එන්නත් ලබා ගන්න කියලා ඒක තමයි ප්‍රධානම දේ අවුරුදු 60ට වඩා වැඩි කාණ්ඩ සයිනෝෆාම් ගහලා 7%ක් විතර ප්‍රතිදේහ හදන්නේ. ඉතින් ඒක නිසා ඒ දත්ත අරගෙන අපි කියනවා 60ට වැඩි හැම එක්කෙනාම සයිනෝෆාම් මාත්‍රා දෙකක් ගහපු අයට තුන්වෙනි එන්නතක් හැටියට ෆයිසර් ඇස්ට්‍රාසෙනිකා නැත්නම් මොඩර්නා එන්නතක් ගහන්න කියලා දෙවනි මාත්‍රාව ගහලා මාසයකට පස්සේ. එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසයේ අවසන් වීමට පෙර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට තවත් එන්නත් 120,000ක් ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියානු ගැමලයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බවයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී දිනුෂ දසනායක මහතා සඳහන් කළේ. එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසය තුල ෆයිසර් එන්නත් මාත්‍රා 140,000ක් ලබා ගැනීම සඳහාද ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව මුදල් ගෙවා ඇති බවද මේ මහතා සඳහන් කළා. මේ අතර දිවයින පුරා සිදු කරන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් සිදු කෙරුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 64,951ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 384,557ක් ලෙසයි. පසුකීය 20 වනදා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ නිරෝධහය නැදිරි නීති ඉවත් කිරීමට නියමිතව තිබුණේ හෙට දිනේ. කෙසේ වෙතත් කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායගත් තීරණයක් මත එම ඇඳිරි නීතිය ලැබෙන 13 වනදා දක්වා ක්‍රියාත්මකයි. මේ අතර දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන අද දිනේ විවෘත කෙරුණා. මෙරට සීක්‍රේන් පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයින මාවරණය වන පරිදි නිරෝධහය නැදිරි නීතිය පැනවුණේ පසුගිය 20 වනදායි. එම නිරෝධහය නැදිරි නීතිය පසුගිය 30 වනදා අලුයම ඉවත් කිරීමට නියමිතව තිබුණද රැස්වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ එකත් තීරණයක් මත දෙවන වරටත් එම නිරෝධහය නැදිරි නීතිය මෙම මස 13 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරුණා. කෙසේ වෙතත් මෙම ඇඳිරි නීති කාල සීමාව පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා ඒ ඒ ආයතන සහ ව්‍යාපාරිකයින්ට අවසර හිමිව අතර ඒ අනුව අද දිනේ දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගැනුණා. ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල පසුගිය දිනවලට සාපේක්ෂව අඩු මිලක් වාර්තා වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එසේම හෙට දිනේ තෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිතයි. මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සහ හෙට දිනයන්වල ආර්ථික මධ්‍යස්ථානවල අලවියෙන් පසු ඉතිරිවන එළවලු තොග ජංගම අලවිරත මගින් අලවි කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. මේ අතර අත්‍යවශ්‍ය සේවාවල නිරත නිලධාරීන් වෙත ආර්ථික මධ්‍යස්ථාන තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව අද දිනේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු නිලධාරීන් වෙත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිව අතර හෙට දිනේද එලෙස භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප අසරත් මහතා සඳහන් කළේ. එසේම ආර්ථික මධ්‍යස්ථාන හරහා විශේෂිත ආහාර පැකේජයක් හඳුන්වා දීමට නියමිත බවත් එම ආහාර පැකේජය ආර්ථික මධ්‍යස්ථාන හරහාම ජනතාව වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා. සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස මේවන විට පැවති කොවිඩ් රැල්ලේ අඩුවීමක් දැකගත හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. ඒ හේතුවෙන් නැවත වරක් රෝහල්වල ඇඳන් කොවිඩ් රෝගීන්ට ලබා දීමට ඉඩකඩ ලැබී තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
අපි හැමෝම දන්නවා මේ අවස්ථාවේදී ලංකාවේ 10000කට කිට්ටු වෙන මරණ සිදු වී තිබෙන වෙලාවක් තවමත් 67000ක් පමණ වෛද්‍ය අධීක්ෂණයේ යටතේ සිටින වෙලාවක් අපි පහුගිය සුමාන 2-3 ගැන සඳහන් කරොත් ඉතාමත්ම වේගයෙන් රෝගීන් වැඩි වෙලා රෝගී සමාජයේ ඉතාමත් වේගයෙන් වැඩි වෙන අවස්ථාවක තමයි අපි රට වසා දැමීමට තීරණය කරලා මේ දැන් තියෙන සංචරණ සීමාවලට යොමු වුණේ දැන් ඒ සංචරණ සීමාවල අපි දන්නවා සංචරණ සීමා දැම්මහම ඒකේ ප්‍රතිඵල අපිට දකින්න ටික දවසක් යනවා ඒ වගේම ඒ සංචරණ සීමා නිසා එන ප්‍රතිඵලවලට අනුකූලව මරණ අඩු වීමට තව ටික දවසකුත් යනවා මේ අවස්ථාව වෙන විට ඒ අලුතෙන් ආපු රැල්ලේ වැඩවීම නතර වෙලා පාතට හැරෙන්න පටන් ගන්න අවස්ථාවක් විදිහට අපි මේ අවස්ථාව දකිනවා. ඉතින් ඒක නිසා මේ සංචරණ සීමා මේ ආකාරයට යෙදවීම සහ අඩුම ගානේ මේ ආකාරයට අපි දන්නවා අපේ සංචරණ සීමා ඇත්තෙම රට තදටම අගුළු දැමීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් සෑහෙන දුරට පාලනයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම රෝහල් වලට දරාගත නොහැකි ආකාරයට රෝගීන් ඇතුළු වීමක් අපිට දකින්න ලැබුණා. නමුත් දැන් යම්කිසි පාලනයකට නතු වෙලා තියෙනවා කියන එක අපිට සඳහන් කරන්න පුළුවන්. දැනට රෝහල් වල යම්කිසි ඇඳවල් ප්‍රමාණයක් රෝගීන් වෙනුවෙන් අපිට ඇති කරගන්න හිස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවල යම්කිසි ඇඳවල් ප්‍රමාණයක් අපිට රෝගීන් වෙනුවෙන් හිස් කරගන්න හැකි වී තියෙනවා. ඩෙල්ටා ව්‍යාප්තිය හේතුවෙන් ඇමරිකාව මේ වන විට යලිත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වුණේ 58682ක් ලෙසයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් කොවිඩ් මරණ 576ක්ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඇමරිකාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් කෝටි 4 ඉක්මවා වාර්තා වන අතර මරණ සංඛ්‍යාවද 106 ඉක්මවා ඇති බවයි රට සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත්තේ. එමෙන්ම ඇමරිකාව ඉදිරියේදී තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක් විය හැකි බව ඒ රට සෞඛ්‍ය අංශ පවසා තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තියෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඇමරිකානු වැසියන් මාස 7කට පසු යලිත් බරපතල තත්ත්වයකට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඩෙල්ටා ආසාදිතයින් ඉහළ යාමත් සමග මිසිසිපි ප්‍රාන්තයේ ඇතැම් රෝහල්වල ධාරිතාවද ඉක්මවා ගොස් තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදිත වූ බොහෝ දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන් බවයි ඒ රට සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ. මේ අතර රටවල් 10ක සංචාරකයන්ට පනවා තිබූ තහනම අනිද්දා සිට ඉවත් කිරීමට පිලිපීනය පියවරගෙන තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම සංචාරක තහනම පිලිපීනය විසින් පනවනු ලැබුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබ් එමිරත් රාජ්‍ය, තායිලන්තය, ඕමානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල් වලටයි. සංචාරක තහනම ඉවත් කළද අදාළ රටවලින් පැමිණෙන සංචාරකයන් සති දෙකක කාලයක් අනිවාර්යෙන් නිරෝධායනයට ලක්විය යුතු බවයි පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. මේ අතර ඉන්දියාවේ සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 104 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කේරළය වසා දැමීමට අදහසක් නොමැති බවයි එහි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් ඔහු පෙන්වා දෙන්නේ බලාත්මක කර ඇති සංචරණ සීමා තවදුරටත් දැඩි කරමින් ක්‍රියාත්මක කරන බවයි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 33කට අසන්න වී ඇත්තේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 45352ත් සමගින්. එමෙන්ම රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 440000කට අසන්න වී තිබෙනවා. ඒ අලුතින් වාර්තා වූ කොවිඩ් මරණ 366ද සමගින්. තිරිංගුපිටි ආනයන සමාගම් සමග පැවති සාකච්ඡාවලින් පසු තිරිංගුපිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පවසනවා. මේ දිනවල සමාජය තුළ කතාවක් බොහෝ දුර පැතිර යනවා පිටිමිල වැඩි වෙලා රුපියල් 12කින් කියලා. විශේෂයෙන්ම ජනාධිපති ලේකම්තුමත් මුදල් ලේකම්තුමත් සමාගම් සමග සාකච්ඡා කරලා මට ඊයේ ඒ සමාගම් දෙකම දැනුවත් කිරීමක් සිදු කරනු ලැබුවා. පෙර මිලටම පිටි ලබා දීම සිදු කරනවා කියලා. අපි දන්නවා 2016 ජූලි 14 වෙනිදා තමයි තිරිඟු පිටි සඳහා උපරිම සිල්වර මිලක් රුපියල් 87ක් විදිහට ගැසට් පත්‍රය පළ කළේ. ඒ සමාගම් දිගින් දිගටම අපෙන් ඉල්ලීම් කළා මිල වැඩි කිරීමක් ලබා දෙන්න ලෙස. නමුත් රජයේ තීරණය වෙන්නේ විශේෂයෙන්ම පාරිභෝගිකයා අපහසුතාවයකට පත් කරන්න පුළුවන්කමක් නැහැ මේ වෙලාවේ. එම නිසා මිල වැඩි කරන්නේ නැහැ කියන ස්ථාවරයේ තමයි විශේෂයෙන්ම ඉන්නේ. ඒ අනුව
පාම් පිටිමිල මොනම ආකාරයකවත් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පාම් පිටිමිල වැඩිවීමක් සිදු නොවන නිසා මොනම ආකාරයකටවත් බේකර නිෂ්පාදනවලත් මිල වැඩිවීමක් අනිවාර්යෙන්ම මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනේ පාර්ලිමේන්තුවට පාරිභෝගික අධිකාරියේ පනතේ සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි. ඒ අනුව හෙට දිනේදී පාර්ලිමේන්තුවට පාරිභෝගික අධිකාරියේ පනතට සංශෝධනයක් ලෙස පාරිභෝගික අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පැනවීමෙන් අනතුරුව ඒ සිල්ලර මිලට වඩා යම් භාණ්ඩයක් ඉක්ිනීමෙන් පාරිභෝගික අධිකාරියට ඒ විමර්ශන කටයුතුවලදී අනාවරණය වුණොත් එළි වුණොත් ඒ අය සම්බන්ධව දැනට තිබෙන දඩමුදල ප්‍රායෝගික නොවන බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. 2003 අවුරුද්දේ තමයි මේ දඩමුදල තීරණය කරලා තිබුණේ. අපි මේ සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට පළවෙනි වාර කියවීමට ඉදිරිපත් කරලා ඊළඟ සතියේදී පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරලා ඒ නව දඩමුදල පාර්ලිමේන්තුව මගින් නීතියක් බවට පත් කිරීමේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මොනරාගල සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල ඊයේ විවෘත කෙරුණා. එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පරීක්ෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේද ප්‍රමිතිය සකස් කිරීමට කටයුතු කරන ලෙසයි. මොනරාගල සිරිකල පීටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ුණේ අරලිගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ. රාජමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් රාජපුර ආයුර්වේද රෝහල විවෘත කර අතර අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්ුණා. යං ඒතේන සත්තං රතනත් යං යානීද භූත බෝනවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර සිදු කරන ලබන මොනරාගල රාජපුර ආයුර්වේද රෝහල රෝගීන් 40 දෙනෙකුට එකවර නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම් වලින් සමන්විතයි. ස්වාමීන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ට මෙම රෝහලේ බාහිර හා නේවාසික ප්‍රතිකාර මුළුමනින්ම නොමිලේ සැපීමට නියමිතයි. රෝහල විවෘත කිරීම අවස්ථාව සමගින් මහා සංඝරත්නය දැක්ව සිටියා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කරේ පරීක්ෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන ලෙස නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි. එදා අපේ මුතුන් මිත්තන් රැකගත් අපේ දේශීය ප්‍රතිකාර ක්‍රම ඒ ආකාරයෙන් නූතන පරපුරට රැකදීම වගේම ඒ ජාත්‍යන්තරයට හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් විදියටයි අපි විශ්වාස කරන්නේ. දේශීය ආයුර්වේද විදගම මේ කාලේ ලෝක පුරා ජනප්‍රිය වෙමින් තියෙනවා. අපි එයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් දැම්ම තියලා ඊට සූදානම් වෙන්න ඕන. ඒ වගේම දේශීය වෙදගම ආයුර්වේදය ආශ්‍රිත පරීක්ෂණ දියුණු කරලා ඒවායේ ප්‍රතිඵල ලෝකයට කියන ක්‍රමයක් සකස් කරන්නයි අපි අදාළ බලධාරීන්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔබට අපට නුහුරු දෙයක් නොවුනාට සමාජ මාධ්‍ය භාවිතාව තවමත් අපට නුහුරු බව සිහි කැඳවන සිදුවීම් පසුකිය දිනක වාර්තා වුණා. සමාජ සම්මතය අසම්මතය අතර ඔබේ පෞද්ගලිකත්වයේ දෝලණය වනවා නම් මේ ඒ ගැන සිතන්නට කාලයයි. දැකලා තියනවද නිර්දෝෂී කඳුළු අපහසුතාවයට පත්වීමත් එක්ක සත්‍ය අසත්‍යතාවය ඔප්පු කරගන්න බැරි වෙච්ච තැන්වල කඩා වැටුණු කඳුළු. ඒ වගේ නිර්දෝෂී කඳුළුත් ව්‍යාජ කඳුළුත් රස කර කර ඉහළටා කරුණුත් පසුකිය දවසක සිදුණු සිදුවීමක ගැඹුණා. සමාජ සම්මත නොවන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වූයේ පිරිසක් නිරුත්තර කරමින් තවත් පිරිසකට නොකල දෝෂාරෝපණ එල්ල කරමින් අසම්මත ලෙස හැසිරුණු අයට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇති. එහෙත් සොයා බැලීම් සිදු නොකොට තව කෙනෙකුට දෝෂාරෝපණය කරන පිරිසගේ අවමන් නිම නොවනු ඇති. එනිසාම අපේ කෝණයේ යොමුනේ වෙනස් ප්‍රතිකටකට. සමාජ මාධ්‍ය පුළුල් භාවිතාවක් බව යලි යලි සිහිපත් කරන්නට අවශ්‍ය නැහැ. ඒ සමාජ මාධ්‍ය පරිහානියේ අඳුරු පැතිකඩ ඔබ ඕනෑ තරම් දැක ඇති. නැත්නම් අසා ඇති. යාළුවන් එක්ක ඔබේ පෞද්ගලිකත්වය බෙදාගෙන ඇති. ඒත් අමතකුණ කාරණය සමාජ මාධ්‍ය ඔබේ පෞද්ගලිකත්වය ඉස්මතු වන තුරු බලා සිටින බව. ඔබේ විනෝදය උදෙසා ඔබ සමාජ මාධ්‍යයට මුදා හරින දෙය තව කෙනෙකුගේ ව්‍යාජ මනසේ රසවිඳින රසවින්දනයක් විය හැකියි. එනිසා ඔබත් ඔබේ පවුලේ මව බිරිඳසේම දියණියද ඉන් ඔබට කොස් පිරිමි පාර්ශ්වයද ඔවුනගේ පෞද්ගලිකත්වයේද රැක ගැනීම
ඔබේ වගකීමක් වනු ඇති. නැතිනම් ඇතැම් විට ඔබ වරදක් නොකරම ඔබට හඬන්නට සිදුවනු ඇති. සමාජයේ ඔබට දෝෂාරෝපණය කරනු ඇති. නැතිනම් එය ඔබේ ළඟමයි කොට විය හැකි. මේ සිහි කැඳවීම සිදු කරනුයේ සමාජ මාධ්‍ය හරහා ඔබ පළ කරන ඡායාරූප වීඩියෝ පටසේම ඇතැම් විට ඔබ තදින්ම විශ්වාස කරන අය සමග බෙදා හදා ගන්නා ඔබේ පෞද්ගලිකත්වය රහසිගතව තබා ගත යුතු බවයි. සමාජයේ ඕනෑම දෙයක් ඔබට සිදු කිරීමට අයිති ඇත. එහෙත් සමාජ සම්මතය ගැන දෙවරක් නොව තෙවරක්ම ඔබ සිතා බැලිය යුතුය. නැතිනම් එින් විශාල හානියක් සිදුවන්නේ සමාජයට නොව ඔබටම බව සිහි තබා ගන්න. පාලකයන්ගේ උත්සාහය සහ තැනට සුදුසු නුවණ අතරින් ජනතාව වෙත සෙත සැදූ කතාවක් මේ. අස්වාන් කියන්නේ නයිල් ගංගාව හරස්කොට ඊජිප්තුවේදී බඳින ලද වේලක්. නැගෙනහිර අප්‍රිකාවෙන් නයිල් ගංගා ආරම්භ වන අතර සැතපුම් 4131 ක දුරක් ඇලීමෙන් පසුයි එය ඊජිප්තුවේ කයිරෝ නගරයේ සමීපෙන් මධ්‍යතරණි මුහුදට වැටෙන්නේ. අප්‍රිකා මහද්වීපයේ ඉහළ කොටස වියලි බිමක් වන අතර ඒ සඳහා විසඳුමක් ලෙස ජලය සපයා ගැනීමට මුහුද කරා යන ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට එවකට නයිල් ගංගා වාශ්‍රිතව පිහිටා තිබුණු ජනාවාසවල පාලකීන් කටයුතු කරලා තියෙනවා. ඉතින් එවන් අරමුණක් අනුවයි නයිල් නදිය හරස් කරලා අස්වාන් කියන වේල ඉදි කරලා තියෙන්නේ. අප්‍රිකානු මහද්වීපයේ භූමි භාගයෙන් 10න් 1ක පමණ ප්‍රමාණයකට අවශ්‍ය ජලය නයිල් ගඟෙන් සපයනවා. ඉතින් අපි බලමු අස්වාන් වේල ගැනත් ඒ ඉදවීමට බලපෑ කරුණු හා ඇති වූ බාධක වැනි දේවලුත් සම්බන්ධයෙන්. නයිල් ගඟ පාදක කරගනිමින් බොහෝ ශිෂ්ටාචාර බිහි වෙලා තියෙන බව අපි කවුරුත් දන්න දෙයක්. ඒ අනුව නයිල් නදිය හා ඊජිප්තු ශිෂ්ටාචාරයේ අතරෙ තියෙන්නේ මනා සම්බන්ධතාවයක්. මේ ප්‍රදේශවල මිනිස් ජනාවාසයන් බිහි වෙන්න පවා හේතුනේ නයිල් නදිය නිසා එයවට පිම්බල ඇති වී තිබුණු සශ්‍රීක භාවය. කඳුකර ප්‍රදේශවල සිට දීර්ඝ ගමනක් ගෙවමින් ගලා බසින නයිල් නදිය ගමන පුරා එක්රැස් කරගන්නා පෝෂක පහළ ප්‍රදේශවල ඇති බිම්බල තැන්පත් වීම තමයි මේ සශ්‍රීක බවට ප්‍රධාන හේතුව. ඒ නිසාම ඊජිප්තු ඇසියන් භුක්ති විඳින සියලුම දේ හිමි වෙලා තියෙන්නේ නයිල් නදිය හේතුවෙන් කියලයි ඔවුන් විශ්වාස කරන්නේ. නයිල් නදියට ඒ සඳහා තමන් සදා ණය ගැතී කියලා ඊජිප්තු ඇසියන් විශ්වාස කරනවා. ඔබ දන්නවද ජලය කියුබික් මීටර් 143ක පමණ ධාරිතාවක් අස්වාන් වේලට දරා සිටීමේ හැකියාවක් තියෙනවා. මේ නිසා වියලි කාලයේ වගාවට අවශ්‍ය ජලය පහසුවෙන් සපය ගන්න පුළුවන්. අස්වාන් වේල් ඉදිකිරීම සඳහා පුරෝගාමී වෙන්නේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති නසාර් මහතා. මෙම ජනාධිපති යුගයේ වේල් ඉදිකිරීම හා සම්බන්ධව රසවත් කතා බොහෝමයක් අහන්න ලැබෙනවා. වේල් ඉදිකිරීමට විශාල මුදලක් මෙන්ම යන්ත්‍ර සූත්‍ර ආදියද අවශ්‍ය වන නිසා නසාර් ජනාධිපති ඒ සඳහා ඇමරිකාවෙන් උපකාර ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. නමුත් ඇමරිකාවට පෙර ආතුව සෝවියට් රුසියාව ඊජිප්තුවට මේ සඳහා ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වෙලා තියෙනවා. අස්වාන් වේල නිර්මාණයට විවිධ බාධක කරදර දේශපාලන ගැටුම් ඇති වුණත් පසුව වේල ඉදිකිරීම හොඳින් සිදු වුණා. නයිල් නදිය පාදක කරගනිමින් ඉදි වූ අස්වාන් වේල මගින් වර්තමානයේදීත් එරට වැසියන්ට සලසන සේවය ඉතා විශාලයි. ගංවතුර වැලැක්වීම, ජල විදුලි උත්පාදනය, ගොවිතැන් කටයුතුවලට ජලය සැපයීම ආදී විවිධ ප්‍රයෝජන ඉන් ලැබෙනවා. ඊජිප්තු පාලකින්ගේ නොපසුබට උත්සාහය හා තැනට සුදුසු නුවණ නිසා අතීතයේ සිටම පැවති ඊජිප්තු ඇසියන්ගේ බලාපොරොත්තු මේ හරහා මල්පල ගැන්වීමට හැකියාව ලැබී තිබෙනවා. අවධානය විදෙස් පුවත් වෙත. අයිඩා සුලි කුණාටුවේ බලපෑමෙන් අමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ පමණක් මියගිය සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අයිඩා සුලිකුණාටුවේ බලපෑමෙන් ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සුලිකුණාටුවේ බලපෑමෙන් රට මිය ගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 45ක්. අයහපත් කාලගුණයෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවරට හා නිව් ජර්සි ප්‍රාන්තයටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියනයකට පමණ මේ වන විට විදුලිය ඇන හිට ඇති අතර දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බවයි. Thank you.
එමෙන්ම අයිඩා සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් සහ නිව්ජර්සි ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා. සුලිකුණාටුවෙන් සිදු වූ දේපළ හානි තක්සේරු කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අයිතිවාසිකම් මිල්ලා කාබුල් අගනුවර පැවති කාන්තා විරෝධතාවලට තලිබාන් සටන්කාමීන් කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විරෝධතාවලට එක්ව සිටි කාන්තාවන් අෆ්ගන් ජනාධිපති මන්දිරය දක්වා පාගමනින් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වැඩ කිරීමේ අයිතිය සහ ආණ්ඩුවට සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමිනුයි මොවුන් මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ. කෙසේ වෙතත් තලිබාන් සංවිධානය සඳහන් කළේ කාන්තාවන්ට ආණ්ඩුවට සම්බන්ධ විය හැකි නමුත් ඇමති තනතුරු දැරීමට හැකියාවක් නොමැති බවයි. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් මාස 6 වෙනිදා බහුතර සිංහල ප්‍රජාවේ සහ සුළුතර දෙමළ හා මුස්ලිම් ප්‍රජාවගේ දක්ෂිණාංශික ප්‍රභූ පක්ෂ තුනක් ඒකරාශී වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ඇත්තේ 1946 සැප්තැම්බර් මාස 6 වෙනි දිනයි. එම පක්ෂයේ ආරම්භක පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඩී.එස්. සේනානායක මහතායි. ලොව ප්‍රථම හෘද සැත්කම ශාන්ත ලොවිස්හි නගර රෝහලකදී සිදු කර ඇත්තේ 1891 සැප්තැම්බර් මාස 7 වෙනි දිනකයි. එම ශල්‍යකර්මයේ සඳහා පළමුවරට භාජනය කර ඇත්තේ පිහියෙන් නැණ තුවාලයකට ගොදුරු වූ පුද්ගලෙක්. දකුණු අප්‍රිකාව ජර්මනියට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර ලෝක යුද්ධය සඳහා එක් වී ඇත්තේ 1939 සැප්තැම්බර් මාස 6 වෙනි දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.